කබඩි ක්‍රීඩා පුහුණු වීම සඳහා උදෑසනින් පාසල වෙත යාමට මාර්ගයේ අයිනේ සිටි 13 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ උදෑසන 6:15ට පමණ සැලව සිට මාවනැල්ල බලා ධාවනය වූ බස් රථයක් රෝහලසල වංගුවේදී මාර්ගයේ නිවතට පැනීමෙන් ඒට යට වී මියගොස් තිබෙනවා. මෙම බස් රථ අනතුරෙන් 13 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවද පොලිසිය පැවසුවා. මාර්ගයේ නිවතට පැන බස් රථය අසල ගසක ගැටින් අතර වී තිබෙනවා. අනතුරින් මරණයට පත්වැත්තේ උස්සාපිටියේ රිවිසඳ මධ්‍ය විද්‍යාලයේ 9 වසරේ අධ්‍යාපනය ලැබමින් සිටි සඳුරු පබසර උඩදිවල නැමැති 13 හැවිරිදි සිසුවෙකු බවද පොලිසිය පැවසුවා. රහල බටහිර අරණායක ලිපිනේ පදිංචිව සිටි සඳුරු පබසර මව පියා නැගණිය ඇතුළු සිව් දෙනෙකුගෙන් යුතු පවුලේ වැඩිමහල් එකම පිරිමි දරුවා වනවා. අනතුරෙන් බස් රථයේ ගමන් කළ 13 දෙනෙකු තුවාල ලබා අරණායක දිසාරෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා 7 දෙනෙකු මාවනැල්ල මූලික රෝහල වෙත මාරු කර යවා තිබෙනවා. තවත් 5 දෙනෙකු අරණායක දිසාරෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටින බව අරණායක දිසාරෝහලේ අධ්‍යක්ෂ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි ජයසිරි රාමනායක මහතා පැවසුවා. බස් රථයේ රියදුරු කොන්දොස්තර යන දෙදෙනාද තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර අනතුරෙන් බස් රථයට හානි සිදු වී තිබෙනවා. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති බවද පොලිසිය පැවසුවා. මරණයට පත් පාසල් සිසුවගේ මලසිරුර මේ වන විට අරණායක දිසාරෝහලේ තැන්පත් කර තිබෙනවා. පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා මලසිරුර මාවනැල්ල මූලික රෝහල වෙත යැවීමට නියමිතව තිබුණා. මියගිය පුතුගේ පියා කියා සිටියේ මෙවන් දෙයක්. පුතා උදේ මටත් නෝනටත් වැඳලා කබඩි පුහුණු වෙන තියෙන නිසා ගෙදරින් පාන්දර 5:30ට පිටත් වුණා. ඒ ගිහිල්ලා විනාඩි 45කට විතර පස්සේ මහ සද්දයක් ඇහුණා. පොඩ්ඩක් වෙලා යද්දී ආරංචි වුණා බස් එක හැප්පිලා කියලා. මම මගට ගියා බලන්න. නමුත් මගේ එකම පුතා බස් එකට යට වෙලා හිටියේ. මට පුතා බලන්න බැරි නිසා දුවගෙන ගෙදරට ආවා. සතියේට දවස් දෙකක් කබඩි පුහුණු වීම තියෙන නිසා 6:10ට යන බස් එකේ තමයි ඉස්කෝලේට යන්නේ. හැමදාම බස් එකට නගින්න මගේ පුතා පාර අයිනින් ඉන්නේ. රියදුරාගේ නොසැලකිලිමත්කම නිසා තමයි මගේ පුතා අද මට අහිමි වුණේ. කෑගල්ල කොට්ටාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත කන්දේවත්ත සහකාර පොලිස් අධිකාරී චමින්ද ධර්මරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත අරණායක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික ගාමිණී පනාවල මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක අනිල් සම්පත්, රථවාහන අංශයේ උපපොලිස් පරීක්ෂක දයානන්ද වික්‍රමරත්න යන නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි. ඔයාලා තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් පහත බටන් එක ක්ලික් කරලා දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම පහත සීනුව ක්ලික් කරලා අලුතින් අප්ලෝඩ් වෙන වීඩියෝ එවෙලේම බලාගන්නත් පුළුවන්.